හොඳයි අද අපි බලන්න යන්නේ ඕනම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකක් කොහොමද පෙන් එකකින් බූට් කරගන්න කියලා. ඉතින් බූට් කරනවා කියන එක දන්නේ නැති අයට පොඩි විස්තරයක් කරොත්, අපි සාමාන්‍යයෙන් හාඩ් මැෂින් එකක් කම්පියුටර් එකක් ඔන් කරනකොට බූට් වෙන්නේ හාඩ් ඩිස්ක් එකෙන්. ඉතින් අපි මැෂින් එකට ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා නම් හාඩ් ඩිස්ක් එකෙන් බූට් වෙලා බෑ. මොකද හාඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් එකක් නැති වෙලාවටත් අපිට මේ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අපි කරන්නේ ඔපරේටින් සිස්ටම් එකට අදාළ CD එකකින් කම්පියුටර් එක බූට් කරන එක. එතකොට හාඩ් ඩිස්ක් එකකින් නෙමෙයි බූට් වෙන්නේ ඔපරේටින් CD එකකින්. ඉතින් අපිට හැම වෙලාවෙම මේ විදිහට CD රයිට් කර කර ඉන්න බෑ. මොකද දැන් ලිනක්ස් ඔපරේටින් සිස්ටම්ස් ISO ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තම අපිට CD එකට රයිට් කරලා තමයි මැෂින් එකෙන් බූට් කරන්න වෙන්නේ. ඉතින් එහෙම ඕනේ නැහැ. CD රයිට් කර කර ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපි ගාව තියෙන USB පෙන් එක 2 2 අවම 2GB වත් USB පෙන් එකක් අවශ්‍යයි. මේ වගේ පෙන් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මැෂින් එක ටක් ගාලා බූට් කරගන්න. ඉතින් දැන් මම කියන්න යන්නේ කොහොමද මේ විදිහ ඕනම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න USB පෙන් එකක් බූටබල් විදිහට හදාගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකට යන්න www.pendrivelinux.com කියන එකට ගිහිල්ලා මෙතන මේ තියෙනවා පොපියුලර් එක යටතේ යුනිවර්සල් USB ඉන්ස්ටෝලර් කියලා. ඔයාලට පුළුවන් මේක ක්ලික් කරලා ඒ ඇප්ලිකේෂන් එක පුංචි මෙගාබයිට් එකක්වත් නැති ඇප්ලිකේෂන් එකක් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට අවශ්‍ය කැමති ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් CD එකක් හෝ යාළුවෙක්ගෙන් හෝ ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් දැන් දැනට ලෝකේ තියෙන ඉතින් ජනප්‍රියම ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක තමයි උබුන්ටු කියන්නේ. ඉතින් ඒ වගේම තව තියෙනවා ෆෙඩෝරා. ඉතින් ඔයාලට ubuntu.com හෝ fedora.org මේවට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ අවශ්‍ය ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිය ෆයිල් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මං ගාව දැන් මේ තියෙනවා මං Debian ඩවුන්ලෝඩ් කරපු එක. මේ ISO ෆයිල් එක තමයි Windows වලට තමයි මම මේක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඊට පස්සේ මෙතන ෆෙඩෝරා තියෙනවා, ෆෙඩෝරා 15, ubuntu, මේ වගේ ඕපන් සෝස් මේ වගේ ප්‍රසිද්ධ හැමෝම නිතර පාවිච්චි කරන ලිනක්ස් ඔපරේටින් සිස්ටම් දෙක තුනක් තියෙනවා. ඉතින් අර මම කලින් කිව්ව පෙන් ඩ්‍රයිව් ලිනක්ස් කියන ඇප්ලිකේෂන් එක වල ඩවුන්ලෝඩ් කරගත්තම මෙන්න මේ විදිහ අයිකන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ පෙන් ඩ්‍රයිව් ලිනක්ස් ඇප්ලිකේෂන් එකයි ඔපරේටින් වාගේ කැමති ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා අර ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්ත පෙන් ඩ්‍රයිව් ලිනක්ස් යුනිවර්සල් ඉන්ස්ටෝලර් එක මේ විදිහට රන් කරගන්න ඕනේ. ඉතින් ඒක රන් කරගත්තම ඔයාට ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාගේ ලයිසන් එකට ඇග්‍රි වෙන්න කියනවා. ඒක ඇග්‍රි වුණාට පස්සේ ඔයාට පුළුවන් ඔයා ඉන්ස්ටෝල් කරන්න යන්නේ මොන ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එකද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න. ඇත්තරම මෙතන ඔයාලා දන්නවා ඇති ලිනක්ස් ඔපරේටින් සිස්ටම් 1000කට වඩා මේ වෙනකොට පාවිච්චි වෙනවා එක එක ක්ෂේත්‍රවල අයට ගැළපෙන විදිහට. ඉතින් ඔයාටත් පුළුවන් එක එක ඔයා කැමති ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක පාවිච්චි කරන්න. ඉතින් ඔයා ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන ඩිස්ට්‍රිබියුෂන් එක මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. මම දැන් මෙතනින් ඔයාට දැන් ඔයා බැරි වෙලාවත් ඔයා ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන එක නැති වෙන්නේ නැහැ. නැති වුණොත් ඔයාට පුළුවන් මේකේ අන්තිමට තියෙන අදර්ස් කියන එක සිලෙක්ට් කරන්න. ඉතින් මම දැන් ඉන්ස්ටෝල් කරන්නම් මේ Ubuntu 11.04 කියන වර්ෂන් එක මම ඒක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා පස්සේ ස්ටෙප් 2 එක විදිහට තියෙනවා. අපිට අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. දැන් මගේ ඇත්තට මේක තියෙන්නේ D Windows වලදී D partition එකේ OS ඇතුලේ Ubuntu 11.04 කියලා. ඉතින් මෙතන දැන් මම මේ සිලෙක්ට් කරලා තියෙන හින්දා මෙතන බ්‍රවුස් එක වැඩ බටන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ෆයිල් එක තමයි මේ මෙතන මේ පාත් එක අරන් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන D එකේ OS ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒ පාත් එක තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා ඔයා මැෂින් එකට කනෙක්ට් කරන්න ඕනේ මොකක් හරි ඔයාගේ 2GB USB පෙන් එකක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක මෙතනින් සිලෙක්ට් කරගන්න. දැන් මගේ පෙන් එකේ නම් මේ G කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ පෙන් එක මිනිමම් 2GB වත් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන්
2 GB විතර මේක දැන් මෙතන 0 MB තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක 2 MB 2 GB විතරම දීලා ක්‍රියේට් කරගන්න. ඉතින් මේ ක්‍රියේට් බටන් එක ක්ලික් කරාම ඔයාට විනාඩි 5ක් විතර ගිහිල්ලා ඔයාගේ බූටබල් විදිහට පෙන් ඔයාගේ පෙන් එක හැදෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට දැන් ගොඩක් වෙලාවට මේ ලිනක්ස් මේ වගේ ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන වින්ඩෝස් පාවිච්චි කරන්න නැහැ හින්දා ඔයාට පුළුවන් ඩුවෙල් බූට් ක්‍රමයට ඔයා මේ බූටබල් CD එකෙන් හද බූටබල් පෙන් එකෙන් හදාගත්ත ලිනක්ස් ඩිස්ට්‍රිබියුෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක මැෂින් එකට ගහලා මැෂින් එක රීස්ටාර්ට් කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න ඕනේ. රීස්ටාර්ට් කරන රීස්ටාර්ට් වෙනකොටම ඒ කියන්නේ මැෂින් එක ඔෆ් කරලා ඔන් වෙනකොටම ඔයාට පුළුවන් ඔයාගේ කීබෝඩ් එකේ F9 ෆන්ක්ෂන් කී 9 F9 කී එක ක්ලික් කරන්න. F9 කී එක ප්‍රෙස් කර කර ඉන්නකොට ඔයාට බූට් මෙනු එක බලා ගන්න පුළුවන්. එතනදී ඔයාගෙන් අහනවා ඔයාට බූට් කරන්න ඕනේ හાર્ඩ් ඩිස්ක් එකද CD ROM එකද USB pen drive එකද කියලා. ඉතින් ඔයාගේ Linux distribution එක තියෙන්නේ USB pen drive එකේ හින්දා ඔයාට පුළුවන් USB pen drive කියන එක select කරලා සාමාන්‍ය විදිහට Linux distribution එකක් ඔයාට install කරගන්න.